සියටකේ මර්චන් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ විරෝධතා දැක්වුවා සෞඛ්‍ය ශිෂ්ටාචාර අර්බුදයක කියලා උන් සඳහන් කරනවා. ඒ කියන්නේ ලෙඩක් හැදිලා ආසාවට රෝහලකට ගියත් නිර්වින්දනය කරලා සිහිය ගන්න බෙහෙත නැත්තම් ඉතින් එහාට මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නැද්ද මේ රටේ? ඉතින් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සහ වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා අවිධිමත් ලෙස කටයුතු කිරීම නිසා මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයෙන් බරපතල තත්වයකට පීඩාවට පත් වෙලා තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවයක් මෙරට රෝහල් පද්ධතිය තුළ පවත්වාගෙන යාම විශාල අර්බුදකාරී තත්වයක් කියලා කියනවා. ගම්පහ රෝහල් වල බෙහෙත් වර්ග 25ක හිඟයක් තියෙනවා කියලා ඊයේ රජයේ වෛද්‍යලාරින්ගේ සංගමයේ ගම්පහ ප්‍රාදේශීය වෛද්‍යරුන් අදහස් දැක්වුවා. ගම්පහ ශාඛාව කියන්නේ බෙහෙත් ගන්න දුන් මිලියන 5 ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි මේ දුර්වල මූල කල්මනාකරණය විතරක් නෙමෙයි ඖෂධ හිඟයත් එක්ක විශේෂයෙන්ම මාස කිහිපයකට පෙර කිව්වා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම තමයි මේ ගන්න ඕන බෙහෙත් වර්ග මොනවද කියලා කියලා තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය උපකරණ හිඟයක් ඇතුළත් තිබෙනවා. ඒ වෛද්‍ය උපකරණ මොනවද කියලා උන් ලේඛනයක් ලබා දීලා තියෙනවා. ඉතින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛතාව ලබා නොදීම නිසා සෞඛ්‍ය සේවා බිඳ වැටෙමින් තිබෙනවා කියන එක තමයි අද දවසේ සඳහන් කරන්නේ මේ සිරස්තලයේ. වෛද්‍යරු සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතා දැක්වුවා. මේ ඔබ දකින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිටට පැමිණි වෛද්‍යරුන්ගේ චාරුපය, ලහිරු හර්ෂණගේ චාරුපය විදිහට අද ලංකාදීපේ වාර්තා කරනවා. මේ හැම එකක් එක්කම ඔබට මතක් කරන කාරණය තමයි මේ විරෝධතා ඔක්කොම දක්වනවා. රටේ සෞඛ්‍ය අමතිවරයෙක් නෑ දැන් දවස් 5කට වැඩිය. කැබිනට්ටුවක් නැහැ. ඉතින් මිනිසුන්ගේ සෞඛ්‍ය වැදගත් වෙනවා මහමාර්ගවලට වඩා. ඉතින් එහිඳ ඉස්සෙල්ලා සෞඛ්‍ය ඇමතිවරයා පත් කරන්න, මේ කටයුතු කරන්න, මේ ප්‍රශ්නේ හොයලා බලන්න, නැත්නම් කවුරුත් නැති විදිහට කවුරුත් ඕඩ කරන්න නිලධාරී හිතනවා ඇමතිතුමත් නැහැ අපිත් නැහැ ඔය පස්සේ ආව කෙනෙක් ආවෙන් පස්සේ අපි ඉතුරු ටික බලමු කියලා. ඉතින් මුදල් යොමු කිරීම මේ හැම එකක්ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල අද ජනතාවට බෙහෙත් නැති වෙන්නයි යන්නේ.